ගාවේ මේ සාමාන්‍ය දැන් මේක ඇත්තටම ලේසි. ඔව්. මේකේ ප්‍රශ්නයක් නැහැ ඕන වෙලාවක වගාව කරන්න පුළුවන්. මේ මොකද කියන වැඩ ප්‍රමාණය අඩුයිනේ. දැන් මිස් පැලයක් පොඩි කාලේ පොඩි පැලයක් හිටවුවා වුණත් නරක වන්න එච්චර මේ මහන්සියක් වෙන්න ඕනේ නැහැ. දැන් එළිය හිටවුවා එළිය සාමාන්‍යයෙන් අපේ තාත්තලා අපි චූටි කාලේ නේද ඉතින් අපේ තාත්තලා ගොවි තැන තමයි කරේ. ඒ කට්ටිය වෙල් වල තමයි. ඒකට ඒ වැඩි කාලෙකුත් තියෙනවනේ මේ මිරිස් සිටවන්න හොඳ කාලය එහෙම කියලා. දැන් වී වලටත් තියෙනවනේ යල මහ කන්න වගේ ඒ වගේ කන්න දෙකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසේ සීතල කාලේ වා තමයි ඉතින් මිරිස් පරිතරන නේද මේ කාලේ පිටවනවා නැත්නම් නෑ. ඉතින් මේ දැන් සාමාන්‍යයෙන් එළිය හදනේ වගේ ඒ වගේ බිම සකස් කරගෙන ඒ වගේ ඉස්සල්ලා මේ වතුර ආරවල ගල් පුරවල සීතල කරලා ඊට පස්සේ ඒවා අයින් කරලා ඊට පස්සේ පැල සිටවන්නේ. ඒ පැලේ නරතු කරනත් හරි අමාරුයි. දැන් උදේ හවස වතුර දාන්න. ඕල් කටු කෝප්පා ඌ අරන් ගින් ඉතින් කට්ටිය වතුර දාන්න. දාලා තම පැලේ මේ අර ටිකක් උතර ගන්න. දැන් මෙව්වා එහෙම එකක් නැහැ නේ. මෙව්වා මොකුත් නැහැ. පැලේ හිටේවා මේක ආරක්ෂිතයි. මේ අවුව වැඩි කියලා ප්‍රශ්නකුත් නැහැ. එහෙම මොකුත් දෙයක් නැහැ. වතුර පුරවන්න කියලා ප්‍රශ්නකුත් නැහැ. වතුර පාර ගන්න එන දාර වගේ ඒ වැඩිය මේ මීට වැඩිය හුඟු වෙනස් ඒක. ඔව්. ඒ වගේ අනිවාර්යෙන් හුඟක් තියෙන වතුර පාසේ තමයි. ඒ කියන්නේ එතකොට සමහර ලොකු කාලයක් කැප කරන්න ඕනේ. ඒකට ඉතින් පොළොව වේලන වැඩින්නේ. ඔව්. එතකොට පැලේ හේ බානවා. හේ බානවා කියන්නේ මේ පැලේ ප්‍රාණවත් වෙන ගතිය අඩු වෙනවා. මේකට සීතලේ තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉතින් මේ නැගගාට පස්සේ පෝරසාත්තුව පළවෙනි පෝරසාත්තුව දාලා ඊට පස්සේ මේ ඒ වගේ අනිවාර්යෙන් අර මේ පෝරසාත්තුව දාලා අවුස්සලා කියන්නේ කඳු පොඩක් අවුස්සලා කියලා ඊට පස්සේ වහනවා. ඔය පිදුරු ඒ කියන්නේ බිම බිම පිදුරු දාලා වහනවා. ඒ කියන්නේ ඒකෙදී අර ලොකුවටම අපිට කරදරයි වල් පැලේන එකත් ඒකයි. අනික තමයි හුඟක් සීතලෙ. එතමනේ රඳා පවතින එකට තියෙන්නේ පිදුරු තමයි. ඔව්. ඒක විශේෂයෙන් මේ වතුර අවශ්‍යයි නේ මේකට. ඔව් අනිවාර්යෙන්. නැත්තම් ගහ ඉක්මන ප්‍රාණවත් වෙලා එන්නේ නැහැ. ඔව්.